අද පාඩම මාන මම පළවෙනි වීඩියෝ එක කරලා ඒක අන්තර්ජාන ජාලයට මුදා හැරලා දවස් දෙකකට විතර පස්සේ ගෙදර එන ගමන් ගියා කාගී ස්පුර්සිටි එකට ඒකේ ගහලා තිනවා පුතා ගෙදර යන ගමන් කියලා ඒක නිසා මම ඒකට ගොඩ වුණා ගොඩ වෙලා මම බඩු ගන්න ඉඳි මට පිටිපස්සෙන් ඇහෙනවා සද්දයක් මම එහෙම සද්දාවට හැරිලා බලන්නේ පුතා මම එහෙම හැරිලා බලන જાතිය කෙනෙක් නෙමෙයි මං සද්ද දාන જાතිය කෙනෙක් ඒක නිසා මං හැරිලා බැලුවේ හැබැයි දිගටම සද්ද එනවා ඒක නිසා මං හැරිලා බැලුවා ගෑනු ළමයි කිටේ ඒ ළමයා කියනවා සර් සර් පළවෙනි පාඩම ඉගෙනුවාට මූලික ඒකක ගැන එහෙම ඉගෙනුවාට ඒකක අර්ථ දැක්වෙන්නේ නැහැ නේද පුතා මං ඒකක අර්ථ දක්වලා නැහැ මිලිලීටර් 275ක් ගත්තොත් සමහරට පෙට්‍රල් වෙන්නේ නැති. මේ දාස්වල අධික මිල නිසා මිලිලීටර් ගණන් තමයි කට්ටිය ගහගෙන යන්නේ ෂෙඩ් එකේ. මිලිලීටර් 75ක් ගත්තොත් 575ක් 575යි මිලිලීටර්. මේක තව කෙනෙකුට ලියන්න පුළුවන්. 575 වරක් එකයි මිලිලීටර් කියලා. මෙන්න මේ එකයි මිලිලීටර් තමයි පුතා ඒකදී. අපි මනලා තියෙන රාශියෙන්ම වෙන් කරගත්ත කුඩා කොටසක් තමයි ඒකකේ කිලෝමීටර් 72.3යි 72.3 කිලෝමීටර් මේක තව විදිහකට ලියන්න පුළුවන් 72.3 වරක් 1 කිලෝමීටර් එහෙනම් පුතා මේකේ ඒකකේ තමයි කිලෝමීටර් අපි මනලා තියෙන රාශියෙන්ම වෙන් කරගත්ත කුඩා කොටසක් තමයි ඒකකේ විදිහට පාවිච්චි කරන්නේ මම කැම්පස් එකට ගියපු ගමන් මට දුන්නා පොඩි චෝක් කෑල්ලක් දීලා කැම්පස් එකේ බිල්ඩින් එකේ වටේ දිගමනින් වටේ දිගමන්නේ දුන්නේ හින්යන් විතර කොටු කෑල්ල චෝක් කෑල්ල ඒ චෝක් කෑල්ල මට ආව 1683ක් වටේ දිග 1683යි වරක් එක වගේ චෝක් කෑල්ල ඒකකේ තමයි පුතා චෝක් කෑල්ල අපි ඉස්සර දඩබඩ ගාලා ඕලෙවල් කාලේ ගණන් කදාගෙන සර්ට ගිහලා පෙන්නුවාට පස්සේ සර් මෙහෙම ඔබට උඩින් එවන්නේ කොස්ද පොල්ද යකෝ මේක තියෙන්නේ කියලා ඒක කියලා දන්නේ නැහැ කියලා අන්න එහෙමයි අපිට ඒක කියලා වැදගත්කම පෙන්නුවා හැබැයි ඒක කියම දාන්න තුම මාත් එක ගියපු නයනගේ පොත සර්ම බලලා ඒක කියලා තිබුණ නැහැ ඒකේ මොකද්ද නම් මෙහෙම කරන්නේ ඒක කියලා දාන්නේ ඉන්නකෝ කියලා පොත එයාට දෙනවා අපේ පොත් මෙහෙම සරුම් ගල් වගේ උඩින් අන්න එහෙමයි ඒකකේ තියෙන වැදගත්කම සර් අපිට කියලා දුන්නා. නයන උසස් පෙළ කරන්න පාස් වුණේ නැහැ. සාමාන්‍ය පෙළින් නැවතුන. එහෙම වැදගත්කම අධික විදිහට අවබෝධ කරගත්තේ නැහැ. අපි අවබෝධ කරගත්තා. අපි ඒකේ දැම්මේ නැත්නම් පුතා අපේ පොත උඩින් එන්නේ. තව උදාහරණයක්. ගෙඩි සියයක් බිම හැලුවත් අප්පච්චිට එක ගෙඩියක්. පොල් ගෙඩි සියයක් කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් 100 වරක් එක පොල් ගෙඩිය. එක පොල් ගෙඩිය තමයි පුතා ඒක කියන්නේ. තව එකක් කියන්න මම පෙරේදා ට්‍රිප් එකක් ගිහිල්ලා මේ කොරෝනා ආස්තේ එනකොට උඩවලේ වැව්බන්ට් එක දිගේ ඈත වැව් විශ්මත් දෙ වල් අලි 200ක් විතර ඉන්නා පුතා ඒකකේ මොකද්ද 200ක් වල් අලි ඒකකේ වල් නෑ නෑ පුතා වල් නෙවෙයි සම්පූර්ණ කැලම් ගන්නවා වල් අලි වල් අය තමයි ඔහොම වල් කැලේ විතරක් එළියට ගන්න ඒකකේ වල් අලි 200ක් ඒ වගේ මනින ඒකක සමානට සම්මත ඒකක වෙන්න පුළුවන් මේ මිලිලීටර් කිලෝමීටර් ටිකක් විතර සම්මත ඒකක හැබැයි චෝක් කෑලි පොල් ගෙඩි වල් අලි ඕවා සම්මත නැහැ වල් අලි කියන්නේ කොහොමද සම්මත නැහැ සමහර තවාලි ඉන්නවා කොළඹ සිරිකොතේ යන්නේ දැන් නම් අලි නැහැ ඒකේ වඳ වෙලා ඉන්නවා වල් අලි ටික විතරයි ඉතුරුලා තියෙන්නේ ඒ නිසා ඒකකේ අර්ථ දක්වනවා පුතා අපි මනරලා තියෙන රාශියම වෙන් කරගත්ත කුඩා කොටසක් සම්මත වෙන්න පුළුවන් මේක අසම්මත වෙන්න පුළුවන් ඔක තමයි ඒකේ ඊටමත් සරලයි ඊළඟ කොටස තමයි පුතා මාන මම කලින් පාඩම ඉවර කරද්දී කිව්වා මාන තුනක් ප්‍රධාන වශයෙන් යාන්ත්‍ර විද්‍යාවේ එන සමීකරණ සඳහා හඳුන්වලා තියෙනවා ඒකක සඳහා හඳුන්වලා තියෙනවා මාන තුන මම ඊටත් කලින් කිව්වා මේ භෞතික විද්‍යාව හදාරන්න එන්නේ මානෙන් පිරි භෞතික රාශිය භෞතික වශයෙන් නම් ගොඩක් එනවා. ඇයි මාන තුනක් විතරක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි මම තුනයි කතා කරන්නේ. මේ තියෙන භෞතික රාශිය, මේ තියෙන මාන ටිකෙන්
තුන් දිනක් තමයි පුතා 1 2 3 ගන්න ලංකාවේ. ඔය 1 2 3 ගත්තායි අනිත් පැට වඩා පට්ට මානෙන් ඉන්නේ. ඒ මාන තුන ගැන විතරයි කතා කරන්නේ. ටීවී channel වලින් ගිහිල්ලා වුණත් ඒ මාන තුන ගැන විතරයි කතා කරන්නේ. 1 2 3 ගේවල් වලට විතරයි රින් ගන්න. රින් ගන්න විතරක් නෙවෙයි ඒකත් කියන්නේ. මෙහෙම වොයිස් කට් දෙනවා. කියනවා එදිනදා වැඩ කටයුතු කරා. අම්මාගේ කුස්සිය වැඩ වලට සම්බන්ධ වුණා. නිතර විඩා කටයුතු වලටත් යොමු වුණා. තාත්තා සමඟ රට සවාරි වලට ගියා. ඒ අතරතුරේ පාඩම් කරා. එදිනදා දේ එදිනෙදා කරා. ඒ නිසා මේ ප්‍රතිඵල ලැබුණා. ලැබුණා මටත් හරිම පුදුමයි කියලා. ඇත්තම උතා එහෙම කරපු ළමයි නෙමෙයි ගොඩක් ළමයි. චූදානවත් එළියට ගිහලා නැහැ. ඒකත් ඇඳුමෙම දාගන්නේ අවසාන කාලේ. එහෙම කරපු ළමයි තමයි ඔය 1 2 3 ගන්න ගොඩක් කළා. නෑ නෑ බ්‍රයිට් කේසුත් ඉන්නවා. ඒ වගේ ටීවී channel වලට ඒක කියන්න බෑ. රෙද්දක් හඳගෙන. ඒක නිසා තමයි අර විදිහට කියන්නේ. මාන තුනයි තියෙන්නේ පුතා. මාන තුන 1 2 3 ගත්ත ළමයි ඉන්නේ. භෞතික විද්‍යාවේ යාන්ත්‍ර විද්‍යාවට මාන තුනයි තියෙන්නේ. පළවෙනි මානය දිග පිළිබඳ මානය. දිගට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ length කියලා. L. දිග පිළිබඳ මානය L. දෙවෙනි එක ස්කන්ධය පිළිබඳ මානය. ස්කන්ධයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ mass කියලා. M A double S. එහෙනම් අපි ඒක මානය විදිහට දාගන්නවා capital M අපිට. මේ කවුරුත් මේ මානය හොරසන් කරන් යයි කියලා හිතලා තමයි අපි සංගලවාරණ හදලා වට කරලා තියාගන්නේ. සහ පොෂ්පෙන්මක් ලබා දෙන්නේ. පොෂ්පෙන්මක් ලබා දෙන්නේ. ස්කන්ධය පිළිබඳ මානය. තුන්වෙනි එක කාලය පිළිබඳ මානය time capital T. භෞතික විද්‍යාවේ එන යාන්ත්‍ර විද්‍යාවේ එන කොටසෙ මෙන්න මේ මාන තුනට අදාළව ඒවා පාවිච්චි කරනවා. භාවිතා කරනවා. අපි මේකෙන් පුළුවන් එක එක දේවල් වල මාන හොයන්න. උදාහරණයක් විදියට වර්ගඵලයේ මාන හොයන්න ගත්තොත් වර්ගඵලය කියන්නේ අපි දන්නවා දිග වැඩි කිරීම පළල දිග වැඩි කිරීම පළල දිග කියන්නේ L පළල කියන්නේ එක්තරා ආකාරයක දිගක්මයි එහෙනම් L වර්ග L වෙනවා L වර්ග වෙනවා වර්ගඵලයේ මාන පරිමාවේ මාන ගත්තොත් දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස L වැඩි කිරීම L වැඩි කිරීම L L වල ගණ්‍ය වෙනවා. එහෙනම් පරිමාවේ මාන දිග පළල උස L වරක් L වරක් L වරක් L වල ගණ්‍ය වෙනවා. සමහර වෙලාවට මේ පරිමාවේ මාන වැදගත් වෙනවා. මම කලින් කිව්වා වගේ මානාලිය කියන්නේ පරිමාව වැදගත්. උස විතරයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ අඩි 5යි අඟල් 2යි කියන්නේ. අබැයි පරිමාව දැම්ම නම් උසත් එක්ක පුතා හරි වැදගත්. අපිට හිතා ගන්න පුළුවන් පළල කොච්චරයි කියලා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් වට ප්‍රමාණය කොච්චරද කියලා. බදන බලද කියලා හිතා ගන්න පුළුවන්. කියන්නේ බදා ගන්න පුළුවන් දෙක හිතා ගන්න. පරිමාවේ මාන තමයි දිග පළල වැඩි කිරීම උස. ප්‍රවේගයේ මාන ගත්තොත් ප්‍රවේගය කියන්නේ පුතා විස්ථාපණය වෙනස් වීමේ සීක්‍රතාවය. දැම්ම දැන් නැත්තම් කලබල වෙන්න එපා. ඉස්සරහා බලන්න තියෙනවා. නැති වෙන්න තියෙනවා. ප්‍රවේගය විස්ථාපණය වීම කාලය විස්ථාපණය කියන්නේ ලක්ෂ දෙකක් අතර ඇති කෙටිම දුර ලක්ෂ දෙකක් අතර ඇති කෙටිම දුර එහෙනම් දුරක් කාලය මානය T එහෙමනම් ප්‍රවේගීය මාන වෙනවා L තීරින එක ප්‍රවේගීය මාන වෙනවා L තීරින එක විස්ථාපණය වීම කාලය ත්වරණයේ මාන ගත්තොත් දැන් නැත්තම් වැඩි හිතන්න එපා ත්වරණයේ මාන තරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය නැත්නම් ප්‍රවේගය බෙදීම ගත වූ කාලය මෙතන දෙනවා ප්‍රවේගය කාලය ප්‍රවේගය මාන අපි දන්නවා L T ඍණ 1 කාලය මාන T L T ඍණ 2 මේ ප්‍රවේගය කාගෙන්ද කියලා අහන්න ඕනේ භෞතික විද්‍යා ආධාර ළමයින්ට අදාළ ප්‍රවේගය අපි දන්නවා ආර්ට් කරන ළමයි කොමර්ස් කරන ළමයි ප්‍රවේගය කියලා කියන්නේ චිත්‍රපටියට ඒ මාළුයි ජැක්සන් ඇන්තනී ඉන්න චිත්‍රපටයේ ප්‍රවේගය. ඒ ප්‍රවේගය නෙවෙයි විස්ථාපණය වෙනස් වීම ප්‍රවේගය. තමයි විස්ථාපණය වෙනස් වීම සීඝ්‍රතාවය තමයි ප්‍රවේගය. ප්‍රවේගය වෙනස් වීම සීඝ්‍රතාවය තමයි ත්වරණය. ප්‍රවේගයේ මාන L ඍණ 1 ත්වරණයේ මාන L ඍණ 2. මේව කටපාඩම් කරලා අහුවෙන්නවා. ගහන්නේ මඩුවලින්. මේව කටපාඩම් කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි.
මානතුනේ අකුරු දුන්නා කඩපාඩම් කරගන්න එකත් කඩපාඩම් කරන්න ඕන නෑ ඒකත් අත්‍යවශ්‍ය වෙන්නේ නෑ ඒකයි ෆොටෝ මතකේ අකුරු තුනනේ සාමාන්‍ය මිනිස් මොළේට තුනයි මතක හිටින්නේ අම්මා කලේ ගිහ බඩු ගන්න කිව්වත් අපිට සමහරවිට හතර වෙනි බඩු අමතක වෙනවා ඒක සාධාරණයි ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් හතරට වඩා බඩු වැඩියෙන් තියෙනවනේ තුනට වඩා වැඩි බඩු වැඩි ප්‍රමාණයක් බඩු තියෙනවනේ කොල කැලේක ගියාගෙන නැත්තම් බඩව තමයි සාමාන්‍ය මිනිස් මොළේට එකපාරට තුනයි මතක තියාගන්න පුළුවන් දේවල් තියෙනවා ඔබ හිතන්න පුළුවන් ඔබට හතරක් පහක් පුළුවන් අසාමාන්‍ය මොළයක් තියෙනවා කියලා පොඩ්ඩක් ඉන්න අවසාන විභාගයේ ප්‍රශ්න පත්‍රය හම්බ වෙනවා එතකොට ඔය අසාමාන්‍ය මොළේ තත්ත්වය පහ වෙනවා උතරණේ මාන ඝනත්වයේ මාන ගත්තොත් ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව ඕ ඒකක පරිමාවක ස්කන්ධය ස්කන්ධය බෙදීම පරිමාව ස්කන්ධය මාන අපි දන්නවා ඒක මෙතන තියෙනවා පරිමාවේ මාන අපි දන්නවා මෙතන තියෙනවා L ගණය එහෙමනම් එනවා M L ඍණ තුන උඩට උඩ පුතා මේක ඍණ තුනක් වෙනවා මේක තමයි ඝනත්වයේ මාන බලයේ මාන ගත්තොත් බලයේ මාන බලය කියන්නේ ස්කන්ධයවරක් තොරණ ස්කන්ධයවරක් තොරණ ඔබට මතක නම් F සමාන MA සමීකරණය ඔබ කොහේදී ඉක්කෝ දැකලා ඇති නොදැක්කත් කමක් නැහැ F සමාන MA ස්කන්ධයවරක් තොරණ ස්කන්ධයේ මාන කැපිටල් M තොරණයේ මාන L T ඍණ 2 තොරණයේ මාන දන්නවා දැන් අපි හොයාගෙන තියෙන්නේ L T ඍණ 2 තොරණයේ මාන එහෙමනම් මාන අනු අපිට බලන්න පුළුවන් මේ සමීකරණ තියෙනවද නැද්ද කියලා මේ මොනවද තියෙන්නේ කියලා මාන වලින් බලන්න පුළුවන් ඇත්තටම මේක ලොකු ප්‍රයෝජනයක් නැති දෙයක් වගේ බැලුව ගන්න අපේ විභාගයේදී තව පුතා මාන වල ප්‍රයෝජන මොනවද කියලා මම එකක්වත් දැනන් හිතේ නැහැ හැබැයි පාර්ම විභාගයේ පාස් මානවල ප්‍රයෝජන මම දසාතේ කල්පනා කරා මට එකක්වත් ඔළුවට ආවේ නැහැ ඊට පස්සේ මම ලියුවා අඩුම තරමේ ඔබට ඉංග්‍රීසි අකුරු තුනක්වත් මතකේ තියෙනවා තමයි සේරම මේ ඉංග්‍රීසියෙම අතෑරලා තමයි භෞතික විද්‍යාවෙන් කරන්නේ අරවා ගැන පන්තිකටවත් යන්නේ නැහැ ඔබට අමතක වෙලා මම යන්න පුළුවන් හැබැයි මානවල ඉංග්‍රීසි අකුරු තුනක් තියෙනවා ඒ තුනවත් අඩු තමයි මතකේ තියෙන්න පුළුවන් එහෙම කියලා ලියුවා ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ මොනවා හරි ලියන්න ඕන නිසා ලියුවා පළවෙනි එක තමයි මම ලිව්වේ ඉංග්‍රීසි අකුරු තුනක් මතක තියාගන්න පුළුවන් මානවල ප්‍රයෝජන ඉංග්‍රීසි අකුරු තුනක්වත් මතක තියාගන්න පුළුවන් හැබැයි ඔබට ලකුණු හම්බ වෙන්නේ නැහැ දෙවෙනි එකට මම කල්පනා කරලා ලිව්වා අපිට අනිත් අයට සාමාන්‍ය පුරවැසියන්ට රටේ ඉන්න නොතේරෙන්න කතා කරන්න පුළුවන් ඈ ඒ කොහොමද කියලා ඔබට හිතනවා වෙන්න පුළුවන් මම කියන්නම් පාරෙන් ඉන්න වාහනයක් කෙලවෙන වේගෙන් යනවා අනිත් හැමෝම කියනවා බලන්න අර වාහනේ ගිය ප්‍රවේගය කියලා ඔයගොල්ලෝ යාළුවයි කතා වෙන්නේ දෙන්නම දැන් පවුලින් පාඩම් ඉවරයි අම්මෝ අර වාහනේ ගිය කොහෙ LT ඍණ එක ප්‍රවේගය වෙනුවට කියන්නේ LT ඍණ එක අම්මෝ අර වාහනේ ගිය කොහෙ LT ඍණ දෙක තොරණය අනිත් කවුරුත් ඔය ගැන දන්නේ නැහැ ඔයාලා විතරයි දන්නේ LT ඍණ දෙක LT ඍණ එක කට්ටිය කතා කරනවා අම්මෝ අර මිනිස්සයාගේ බලය අර මිනිස්සයාට තියෙන බලය ඔයාලා කතා කරනවා අම්මෝ අර මිනිස්සයාගේ MLT ඍණ දෙක අපමණේ මිනිස්සකින් උඩ ගන්න නැත්නම් අඩුගේ MLT ඍණ දෙක කිව්වා කියලා හැබැයි අපිට එහෙම නොදැනෙන්න කතා කරන්න පුළුවන් මම ඒක දෙවෙනියට ලිව්වා විභාගෙත් නොදැනෙන්න කතා කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි නොදැනෙන්න කතා කරනවා විතරක් නෙවෙයි අපි ඉස්සර සීනි භාෂාව කියලා පාවිච්චි කරා. ඒකෙන් කටින් නොතේරෙන කතා කරන්න පුළුවන්. වාණි සීසාව කියලා කියන්නේ ඒකෙන් සීනි භාෂාව. පීනි සිසික් කියන්නේ ෆිසික්ස් වලට. පීනි සිසික් ඕනි සිගන්නනවා කියන්නේ ෆිසික්ස් උගන්නනවා කියන එක. කාටවත් එකපාරම තේරෙන්නේ නැහැ විශේෂයෙන්ම වයසකුළු වියට. ඒක යොදා ගන්න පුළුවන් ගර්ල් ෆ්‍රෙන්ඩ් බ්‍රෝ බෝයි ෆ්‍රෙන්ඩ් එහෙම කතා කරද්දී. ගෙදරදී ආ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙදරට කොල්ලයක් කරන මේ විදිහට කතා කරන්න පුළුවන් මානන්ව කතා කරන්න පුළුවන්. මේව ගැන අපිට කතා කරන්න පුළුවන් කවුවත් දන්නේ නැහැ මොකද කතා කරේ කියන්නේ ඒ වගේ කාටවත් නොදැනෙන්න පාවිච්චි කතා කරන මාන පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි දෙවෙනි වැදගත්කම හැබැයි අවාසනාවට ඔය වැදගත්කම දෙකම විභාගෙදී නම් ලකුණු නැහැ පුතා ලකුණු හම්බ වෙන්නේ නැහැ තුන්වෙනි වැදගත්කම තමයි අපිට සමීකරණයක් විවරද බලන්න පුළුවන් මොකක් ඔබට එහෙම හිතන්න ඇති මටත් එහෙම හිතෙනවා සමීකරණයක් නිවැරදිද බලන්න පුළුවන් මොන සමීකරණයක්ද දැන් ඔය අයින්ස්ටයින් එහෙම හොයාගත්ත සමීකරණ ඔබටත්
පිටිපස්සෙන් hina yana wenna puluwa Einstein hoya ratta samikarana wala mononi werdi de balanne ne mononi werdi balanne api kawuda ehema hitena wenna puluwa habai vibhage de ehema naha puta samahala wala samikarane vibhage oy printing mistake kala waradinna welawa thiyena etakota karanne sami api maananwa samikarane niwardi de gelawuwa appa maananwa samikarane waradi ena me gaana waradi eka nisa e gaana hadanna patan ganna e gaana hadapu hemmotama lakunu dena vibhage de Api pina chance ekekin pass wenna. Paadam kala tiyenne bhautika rashiya ha mana paadam unita. E sampurna prashne ekata lakunu ganna puluwa. Ai mana anuwa samikarane waradi eka nisa e gaana haduwa e gaana hadapu hemotama sampurna lakunu dunna vibhage de hamu wela tiyena. Eka nisa owat hari wedaka. Mana anuwa samikarane niwaradida balanna. Ehema kiyala hama samikaranayakma mana anuwa niwaradida kiyala bala bala indala awasaane kaya gahagena inn epa. Kaya gak ini nawat mata hein na, mereka paling komen keran deh pak, bela mau madu masar, bela mau dulu. Budak ganan hari, budak samiikar hari, oba bahu dani nesta mana nu samiikar nu nimar di ke bala, berarti di negaran di kehadiran, hari, ekak pat hein leasing berarti niwan hein bagi, berarti ganan leasing hambuin, ek hambuin nak puta, wasana mau tiel nu, e wasana yang budak aku kini tamai, mam. Tunggu ini ekak samiikar nu yak nimar di ke bala nu pulang, samiikar nu yak නිවැරදිද මාන අනුව සමීකරණයක් නිවැරදි නම් දෙපැත්ත එකතු කරලා තියෙනවා නම් ඒවයි මාන සමාන වෙනවා දෙපැත්ත අඩු කරලා තියෙනවා නම් ඒවයි මාන සමාන වෙනවා කිසියම් පද දෙකක් එකට එකතු කරලා තියෙනවා නම් ඒ වගේ මාන සමාන වෙනවා මම මෙහෙම කවර කලබල වෙන්න එපා ලේසියෙන් කියන ක්‍රමයක් තියෙනවා සමීකරණයක් ගත්තොත් මම ගන්නවා v = u + at කියන සමීකරණය v = u + at V කියන්නේ අවසන් ප්‍රවේගය. U කියන්නේ ආරම්භ ප්‍රවේගය. A කියන්නේ ත්වරණය, T කියන්නේ කාලය. මේකේ යාන්ත්‍රික විද්‍යාවේ නිකන් බහුලව යෙදෙන සමීකරණයක්. පට්ටෙටම යෙදෙන සමීකරණයක්. V = u + at. V කියන්නේ අවසන් ප්‍රවේගය, U කියන්නේ ආරම්භ ප්‍රවේගය, A කියන්නේ ත්වරණය, T කියන්නේ කාලය මැද තියෙන ධන ලක්ෂණ. මෙහෙම ධන ලක්ෂණ දෙපැත්තක් එකතු කරලා තියෙනවා නම් මේ දෙපැත්තේ මාන සමාන වෙනවා. ඊට අමතරව සමීකරණය මේ පැත්තේ මාන වලටත් සමාන වෙනවා. මෙතන අඩු කිරීම තිබුණත් ඒක මාන සමාන වෙන්න ඕනේ. අඩු කිරීම කරන්න පුළුවන්, එකතු කිරීම කරන්න පුළුවන් මාන සමීකරණ රාශියන් විතරයි. සහ මේ දෙකත් මාන සමාන වෙන්න ඕනේ. ඒ අනුව ගත්තම මේකේ මාන, මේකේ මාන, මේකේ මාන එකිනෙකට සමාන වෙන්න ඕනේ. එකිනෙකට සමාන වෙන්න ඕනේ. V හි මාන සමාන වෙන්න ඕනේ. U හි මාන සමාන වෙන්න ඕනේ. AT හි මාන වලට. අපි දන්නවා V කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ අවසාන ප්‍රවේගය. මොන ප්‍රවේගය වුණත් පුතා අවසාන ප්‍රවේගය වුණත් ආරම්භ ප්‍රවේගය වුණත් මැද ප්‍රවේගය වුණත් මාන මානම තමයි. LT රිනේක. LT රිනේක. U කියන්නේ අවසාන ප්‍රවේගය. නෑ වැරදි. ආරම්භ ප්‍රවේගය. ආරම්භ ප්‍රවේගය LT රිනේකමයි. AT හිමාන. ඒ කියන්නේ ත්වරණය. LT රින දෙක. වරක් T. LT රින දෙක වරක් T. එක T එකට එක T එකක් අපිට යනවා රින එකක් එන්නේ. එහෙමනම් LT රිනේක සමානයි LT රිනේක සමානයි LT රිනේක මේ සේනම මාන නොසමානයි සමීකරණය හරි අයින්ස්ටයින්ටත් සතුටුයි අපිටත් සතුටුයි සමීකරණය හරි තව සමීකරණයක් කරන් බලමු සමහර වෙලාවට හිතන්න පුළුවන් ඔය හරියන එකම සමීකරණය සර් ගත් හොඳන්නේ එහෙම හිතන්න පුළුවන් ඔබ සාධාරණ එහෙම දේවල් තමයි භෞතික විද්‍යාවේ වෙන්නේ ඊළඟ සමීකරණය v වර්ග සමානයි u වර්ග දාන දෙකක් කේස් මේකත් බහුලව භාවිතාවට චලිත සමීකරණයක්. v වර්ග කියන්නේ අවසාන ප්‍රවේගය වර්ගය. u වර්ග කියන්නේ ආරම්භක ප්‍රවේගය වර්ගය. දෙකක් as දෙකක් ත්වරණය වරක් විස්ථාපනය. දෙකක් ත්වරණය වරක් විස්ථාපනය. මේ සමීකරණේ මාන අනුව නිවැරදි නම් නිවැරදි විය යුතු නම් මේකේ මාන සමාන වෙන්න ඕනේ. මේකේ මාන වලට සමාන වෙන්න ඕනේ. v වර්ග වල මාන සමාන වෙන්න ඕනේ. u වර්ග වල මාන වලට සමාන වෙන්න ඕනේ. දෙකක් as වල මාන වලට සමාන වෙන්න ඕනේ. V වර්ගයේ මාන කියන්නේ LT රිනේකේ වර්ගය. U වර්ග වල මාන කියන්නේ A ප්‍රවේගයක්මයි LT රිනේකේ වර්ගය. දෙකක් AS වල මාන දෙකට මාන නැහැ පුතා. මාන නැයි නැති රාශියක් තියෙනවා. ඒකක තිබුණත් මාන නැති ඒවා තියෙනවා. තල කෝණීය ඝන කෝණීය මාන නැත. වර්තනාංකය ඒකකත් නැහැ මානක් නැහැ. ඒකක තිබුණත් මාන නැති ඒවා තියෙනවා. ඒකකයි මානයි දෙකම නැති ඒවාක් තියෙනවා
ඒකකයි මාන දෙකම තීරණයක් තියෙනවා. මේකෙන් දෙකට මාන නැහැ. තොරණේ මාන LT ඍණ දෙක. වරක් S කියන්නේ sorry මේකේ වර්ගය වෙනවා U වර්ගය. S කියන්නේ දුරක් විස්ථාපනය ඒක වෙනවා. මේක තලුක සූත්‍රය යම LT L වර්ග T ඍණ දෙක. L වර්ග T ඍණ දෙක. L වරක් L L වර්ග T ඍණ දෙක. සමීකරණය මාන නොනිවැරදි. හැම පදයකම මාන සමානයි. එකතු කළ අඩු කළ තියෙන හැම පදයකම මාන සමානයි. සමීකරණය නම් තක්කේටම නිවැරදි. තක්කේටම නිවැරදි කියන්න බෑ පුතා. ඇයි? මම හැම වෙලාවෙම නිකන් උසාවියක කතා කරනවා වගේ තමයි කතා කරන්නේ. මාන නොනිවැරදි. මාන නොනිවැරදි. සමීකරණ නිවැරදි කියලා කටක් කරලා කියන්නේ. ඇයි? මේ පදේ තව මෙහි එකතු වෙන දේවල් තිබුණා නම් අපි හිතමු PQR ඔයගේ පද. ඒවද මේකින් අහුවෙලා තියෙනවද? නැහැ. මේ ටික මාන නොනිවැරදි. හැබැයි තව සමහර කැලේ ඇඩ් වෙන තියෙනවා. ඒවා පේන්නේ නැහැ මාන. ඒක නිසා මාන සමාන වෙච්ච පදයට සමීකරණය නිවැරදිම කියන්න බෑ. සමීකරණය පට්ටාරි මේක දැන් පාවිච්චි කරගන්න කියන්න බෑ. හැබැයි මාන වැරදි නම් අනිවාර්යෙන් සමීකරණය වැරදි. අඩුම තරමේ මානවත් හරියන්න ඕන. මාන හරිනම් අපේ හිතට බලාපොරොත්තුවක් එනවා. මාන වැරදි නම් මේ බලාපොරොත්තුවවත් එන්නේ නැහැ. එහෙමනම් ඔන්න පළවෙනි වැදගත්කම එනවා. සමීකරණයක් නිවැරදිදයි පරීක්ෂා කළ දැරිය හැකි. මේකට පුතා ලකුණු හම්බ වෙනවා. ඉංග්‍රීසි අපිට උඩට ලකුණු හම්බ වෙන්නේ නැහැ. නොදන්නා භාෂාවකින් කතා කරන එකත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒවා අපිට එදිනදා ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වුණාට. ඊළඟ එක තමයි සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න පුළුවන්. සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න පුළුවන්. සමීකරණයක් ව්‍යුත්පන්න ඈ අපිට ඔව් අපිට මට පුළුවන් සමීකරණයක් උත්පන්න කරන්න මාන වාර්ථි. ඊට පස්සේ ඒකට පේටන්ට් එක අරගෙන ගෙදර ඇත්ත එක සතුටින් නවසීලන්තේ වගේ රටකට ගිහින් නැත්නම් ඩෙන්මාර්කේ වගේ රටකට ගිහින් අර පේටන්ට් එකෙන් හම් වෙන සල්ලි වලින් කකා දිහ සතුටින් ඉන්න පුළුවන්. ඔබට එහෙම හිතන්න පුළුවන්. ඒක සාර්ථක කරගන්න පුළුවන්. එහෙම ගොඩ ගියා ඇත්තින්න. මාන 90 සමීකරණයක් හොයාගෙන ඒකෙන් ගොඩ ගියු ළමයි තියෙනවා. කවුද කියලා අහන්න එපා. මම එහෙම පාවා දෙන જાතිය කෙනෙක් නෙවෙයි. පාවා දෙන જાතිය කෙනෙක් නෙවෙයි. ඒ නිසා මාන වලින් පුළුවන් සමීකරණයක් හොයාගන්න. සමහරට සමීකරණේ හරියන්න පුළුවන්. මම කිව්වා වගේ මේ විදිහට පසල තව කැලේ එකතු වෙන්න තියෙනවා නම් ඒව අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒව අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. මම කල්පනා කරනවා මම මොකද හොයාගන්නේ කියලා. මම මොකක්ද හොයාගන්න පාය. මෙහෙම කල්පනා කර කර වැනි වැනි ඉන්නකොට මට හිතෙනවා අවලංගු බට්ට මෙහෙම වෙනනවනේ. මම කියන්නේ අවලම්බ බට්ට වෙන බට්ට එක ගැන නෙවෙයි. අවලම්බ බට්ට මෙහෙම වෙනනකොට මෙහෙම වටයක් ගිහිල්ලා එන්න ගතවන කාලය. මම මෙහෙම වෙනකොට අවලම්බ බට්ට එක වෙනවා වගේ තමයි. ඒ වෙනම වටයක් ගිහිල්ලා එන්න ගතවන කාලයට කියනවා ආවර්ත කාලය කියලා. වටයක් ගිහිල්ලා එන්න ගතවන කාලයට කියනවා ආවර්ත කාලය. මෙතනින් පටන් ගත්තොත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ආයෙ දෙන්න එනකොට ගතවන කාලය ආවර්ත කාලය. මොනවා ආවර්ත කාලයට බලපාන සාධක මොනෝ වෙන්නද? දසහතේ කල්පනා කරත් වැඩි ඔළුවට එන්නේ නැහැ. ඒක නිසා අවලංගු බට්ටෙක් ඉල්ලලාම බලන්න කියලා හිතුවා. අවලංගු බට්ටෙක් ඉල්ලලාම බලන්න කියලා හිතුවා. එල්ලලා තියෙන අවලංගු බට්ට හොල්ලලා දුවාට ලොකු ඔළුවට ලොකු අයියා එකක් එන නිසා අවලංගු බට්ටෙක් ඉල්ලලාම බලන්න කියලා හිතුවා. අවලංගු බට්ටා මේ විදිහට එනවා මෙතන. මෙතනින් පහළ ස්කන්ධයක් කෙල්ලුවා. නූලක ගැට ගහලා. මේ දුර එල් ස්කන්ධයේ ගුරුත්වජතරණයේ කියලා එකක් තියෙනවා පහළට. අපි පෘථුවිය ආසන්නේ වස්තුවක් මෙහෙම අතහැරියට පස්සේ ඒක පෘථුවි කේන්ද්‍රයේ දිසට වැටෙනවා. පහළට වැටෙනවා. ඒ වැටෙන හේතුව තමයි ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වජතරණය. ඒ පෘථුවි ලඟ දිසට පහළට වැටෙනවා. මේ අවලම්බ බට එළියෙත් මම මෙහෙම වායු ගෝලෙ නිසා ගුරුත්වජතරණයක් තියෙනවා. මම හිතනවා මේක වටයක් ගිහිල්ලා එන්න ගතවන කාලේ ආවර්ත කාලේ මෙන්න මේ සාධක බලපාන්න ඇති. ඒකට බලපාන්න ඇති තන්තුයේ දිග. ඒකට බලපාන්න ඇති තන්තුයේ දිග. ඒකට බලපාන්න ඇති ස්කන්ධය. මෙතන ලොකු බලක් කෙරුවොත් ඒක වෙනස් වෙන්නේ නැති. වැඩි අඩු නොද කියලා ලොකු අයිඩියා එකක් නැහැ. මම මේ සමීකරණයක් හොයාගන්න යන්න කාටවත් කියන්න එපා. මේ ස්කන්ධය අනුව බලපාන්න ඇති. සහ මේ ආවර්ත කාලය ගුරුත්වජතරණය මත තඳා පවතින නැති. ගුරුත්වජ තරණය මත රඳා පවතින නැති කියලා මම නිකම්ම හිතනවා. තවම නා මත රඳා පවතිනවා.
මුකුත් ඔලුවට එන්නේ නැහැ. මං හිතනවා ඔය සාධකමද විතරයි රඳාපවතින්නේ කියලා. ඔච්චර වගේ නෙදී. ඒකොන මම හොයාගන්න යන්නේ සමීකරණයක්. මේ විදිහට සමීකරණ හැමෝම හොයාගන්න යන්න එපා. ගෙදර ගිහලා try කරන්න. සමීකරණයක් හම්බුණත් කොලේ ඉරලා පුච්චලා දාන්න. අර තියෙන අයින්ස්ටයින් ඉන්නවා බල්ලා ඉන්නවා. මේ අයින්ස්ටයින්. අයින්ස්ටයින් ගොඩාක් දේවල් හොයාගත්තා. මේ අයින්ස්ටයින්ගේ බල්ලා. බල්ලා කාමරේ දඟලලා ඉටිපන්දම් වැටලා ගිනිගෙන අයින්ස්ටයින් හොයාගත්ත ගොඩාක් දේවල් පිච්චිලා නැති වුණා. එතකොට දාත්නෝ යටින් වැඳපම් පුතේ කාටද බල්ලට කියේ. ඇයි අර ටිකත් සිලබස් එකට ආවනම් කොහොමද හිටියේ? මේ තියෙන ටිකත් අමාරුවෙන් බලා ගන්න ඕනේ. ඒක නිසා ඔබ සමීකරණයක් හොයාගත්තොත් අනිත් ළමයි අමාරු දාන්න එපා. ඒක වහා ගුලිකලා පුච්චලා දාන්න. මම හොයාගන්න මේ සමීකරණයක් ගුලිකලා පුච්චලා දාන්න. මම හිතනවා තන්තු වේ දෙකම තනදාපව තිනවා ආවර්ත කාලයේ ස්කන්ධය මත තනදාපව තිනවා ආවර්ත කාලයේ ගුරුත්වජ තොරණය මත තනදාපව තිනවා. එහෙම හිතලා මම මාන අනුව සමාන කරන්න යන්නේ. මගේ ආවර්ත කාලය සමානුපාතික වෙනවා තන්තු වේ දිග ස්කන්ධය ගුරුත්වජ තොරණය. මම මේකට සමාන ලකුණක් දාගන්නවා සහ සමානුපාතික නියතයකුත් දාගන්නවා. n වල x වෙනි බලයට සමාන වෙනවා කියලා ලියාගන්න. ස්කන්ධේ වයිමිනි බලයටත් ගුරුත්වජ තොරණී ඉසෙන් ග්‍රේන් බලයට සමානුපාතික වෙන කියලා ගන්න. ආවර්ත කාලය දිගේ x වන බලයටත් ස්කන්ධයේහි y වන බලයටත් ගුරුත්වජ තොරණේහි ඉසෙන් ග්‍රේන් බලයටත් සමානුපාතික වෙනවා කියලා ගන්න. දැන් මම දෙපැත්තම මාන දාගෙන යනවා. t කියන්නේ කාලය. කාලයේ මාන t තමයි. මාන නිසා වෙන කන්නේ කියනවා. t මානේ නම් කොටු කරා. මේකේ තියෙන එක ඇත්තට මොකුත් නැහැ කියන්නේ එක තියෙනවා. සහ මේකේ බිඳුව තියෙනවා කියන්නේ මේ පදයේ මේකතුව එකයි. මේ පදයේ මේකතුව එකයි. මොනවා හරි එකක මානේ බිඳුවේනි බලය තියෙනවා නම් ඒ කියන්නේ එකයි. බිඳුවේනි බලය. ඕනනම් අපිට ලියන්න පුළුවන් මෙතන m වල බිඳුවේනි බලය. m කියලා එකක් නැහැ මෙතන. මෙතන තියෙන t වැඩි කිරීම එක. තව එකක් වැඩි කිරීම වලට දාන්න පුළුවන් l වල බිඳුවේනි බලය එතන. ඒ කියන්නේ l එකකුත් නැහැ තව එකක් තියෙන වැඩි කිරීම. මේක එකෙන් කීප කොයි වාරක් වැඩි කරත් අගේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන තියෙන t වල පළවෙනි බලය. k කියන්නේ මාන රහිත රාශියක් කියලා ගන්නවා. ඒ නිසා මාන වලට ඒක අදාළ වෙන්නේ නැහැ. l කියන්නේ දිග. දිගේ x වෙනි මානය. x වෙනි මානය යන්නේ x වෙනි උපසර්ගය. ස්කන්ධය ස්කන්ධේ මාන m තමයි. ඒකේ y වෙනි එක. g කියන්නේ ගුරුත්වජ තොරණී. අපි දන්නවා තොරණේ මාන නැහැ. lt ඍණ 2. තොරණේ මාන. මේකට lt ඍණ 2 ඉසඩ් වෙනි බලය. ඉසඩ් වෙනි බලය. දැන් මම කරන්නේ මේක තනිකර සුළු කරගන්නවා. සුළු කරගන්නකොට මට එනවා t වල 1 l වල x m වල y මේකේ l වල ඉසඩ් t වල ඍණ 2 ඉසඩ් t වල ඍණ 2 ඉසඩ් මෙහෙම නම් මට මේ l දෙකම එකට එකතු කරගන්න පුළුවන්. මෙතන ඉසඩ් මෙතන x l වල x ධන ඉසඩ් l වල x ධන ඉසඩ් මෙතන l වල ඉසඩ් එකකුත් තිබුණා. ඒක නිසා මම ඒක මෙතනටම ගත්තා. දැන් මම කරන්නේ මාන සමාන කරගෙන යන එක. මාන වල දර්ශක සමාන කරගෙන යන එක. මෙහෙ ගත්තොත් t වල දර්ශක සමාන කරගත්තම t වල දර්ශක සමාන කරගත්තොත් t වල මෙතන දර්ශක විදිහට එක තියෙනවා. සමාන වෙන්න ඕන. මේ පැත්තේ t වල තියෙන ඍණ 2 ඉසඩ්. ඍණ 2 ඉසඩ්. එහෙනම් ඉසඩ් සමාන වෙනවා ඍණ භාගයට. ඉසඩ් සමානයි ඍණ භාගයක් වෙනවා. ඊට පස්සේ m වල දර්ශක සමාන කරගත්තොත්. m වල මේ පැත්තේ තියෙන මම කිව්වා m බිංදුව කියලා ලියුවත් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන එක කියන එක. එහෙනම් m වල දර්ශක බිංදුවක්. මම y සමානයි බිංදුවක් වෙනවා. m වල මෙහි තියෙන y. මේ පැත්තේ තියෙන බිංදුව බිංදුව සමාන අර පැත්තේ දර්ශකයි. y වෙනවා. ඊට අමතරව මේ පදය ගත්තොත් එහෙම l වල දර්ශක සමාන කරොත් මේ පැත්තේ l කියන එකක් නැහැ. ඕනනම් l වල බිංදුව කියලා ලියන්නත් පුළුවන්. එහෙම ලියලියා වාත වෙන්න ඕන නැහැ. මේ නැත්තම් බිංදුව දාන්න. බිංදුව සමාන වෙන්න ඕනේ මේ පැත්තේ l වල දර්ශක වලට. x ධන ඉසඩ්. ඉසඩ් කියන්නේ ඍණ භාගයයි.
එනම් x සමානයි ධන භාගයක් වෙනවා. x ධන භාගයයි z ඍණ භාගයයි y සමානයි බිඳුවක් වෙනවා. අපි මේ ටික දැන් ආදේශ කරලා බලමු. සරලයි සුන්දරයි. සාදේශ කරන්නේ කියව t සමානයි k l වල x කියන්නේ භාගය. x වල භාග වෙන පාද. m වල m කර කියන්නේ y. y කියන්නේ බිඳුවයි. y වල බිඳුව බලන්න. සහ g ගුරුත්වජ ත්‍රණි. ගුරුත්වත්වණි ඉසර තියෙන්නේ ඍණ භාගය. මේක නම් වැඩක් නැහැ. එකයි තියෙන එකද තියෙන්නේ. ඒක අයින් කරලා තමයි මුලින්ම. එතකොට එනවා t දෝලන කාලාවර්තේ k l වල භාග වෙන පාදය. මේ ඍණ භාගය මම යටට ගිනිනවා ධන භාගයක් වෙන විදිහට. ඔව් විදිහට එනවා. එහෙමනම් t සමානයි k වාක් l වල g වල වර්ගමූලයේ වෙන. එහෙමනම් මම සමීකරණය හොයාගත්තා. කාටවත් කියන්න එපා. මේ වගේ සමීකරණ තවදුරටත් ඉදිරියට ඇඩ්ලා එකතුලා සමීකරණම කඩපාඩම් කරන්න කාලයක් වෙන්න පුළුවන්. මම හොයාගත්ත සමීකරණය තමයි මාගේ අවලම්බ බට්ටාගේ sorry මාගේ නෙවෙයි මේ අවලම්බ බට්ටාගේ මේ අවලම්බ බට්ටාගේ දෝලන කාලාවර්තයේ t k වරක් k කියන්නේ මාන රහිත නියතයක් කියලා ගත්තා නැත්නම් මේකට මාන දාගත්තා නම් දැක්වන්න ඕනේ ඒක දන්නේ මාන රහිත නියතේ වරක් තන්තුවේ දිග බෙදීම ගුරුත්ව ජිතරණී වර්ගමූලයේ ස්කන්ධය බලපාන්නේ අපි හිතුවට ලොකු බරක් ඉල්ලුවම ලොකු ආවර්ත කාලයක් හරි පොඩි ආවර්ත කාලයක් හරි වෙයි කියලා මේකට එල්ලන මේ බට්ටාගේ බර මත ආවර්ත කාලය රඳාපවතින්නේ නැත්නම් තන්තුවේ දිග මත රඳාපවතුන්නේ තන්තුවේ දිග වැඩි කරව ආවර්ත කාලය වැඩි කරලා ගුරුත්ව ජිතරණී අපිට වෙනස් කරන්න බෑ හැබැයි ඒක වැඩි කරොත් ආවර්ත කාලය අඩු වෙනවා හන්දට කියන ගුරුත්ව ජිතරණී අඩුයි ආවර්ත කාලය වැඩි ඔන්න ඔය විදිහට සමීකරණ හොයා ගන්න පුළුවන් ඕන්න මම ගියක් දෙන්න ගෙදරදී සමීකරණයක් හොයලා බලන්න මේක අපේ ජනාධිපතිවරයෙක්ට වෙච්ච දෙයක් ඒ දවස්වල මේ වගේ පොෂ් ටොයිලට් තිබුණේ නැහැ මිතරම්. ඔය ෆ්ලෂ් කරන හේවයි, වොෂ් කරන හේවයි, වතුර විදි දේවයි ඒ මොකුත් තිබුණේ නැහැ. වතුර ගහන හේවම තිබුණා. ඒක නිසා මේ ජනාධිපතිවරයා රට ගියාට පස්සේ අර වගේ පොෂ් ටොයිලට් එකක් හම්බුණා. ඒක ප්‍රෙස් කරලා බැලුවා වතුර එන විදියක් දැන්න තියෙන නිසා මේස් එකට වැඩේ කරා. මේස් එකට වැඩේ කරා. වැඩේ කරලා දැන් මේක විසි කරන්න කවුවක් තියෙනවා උඩ මෙහෙම කවුරුන් විසි කරන්න ට්‍රයි කරනවටම ෆෑන් එකේ ගිහිල්ලා හැමිනුනා දැන් මේස් එකේ කියලා වර ස්කන්ධය තියෙනවා ෆෑන් එක වටේ කරකැවෙනවා කරකැවෙන මොකද වෙන්නේ පුතා හරියට මෙහෙම තන්තුවකින් ගැට ගහලා ස්කන්ධයක් මෙහෙම කරකවනවා වටේ මෙහෙම මේ ස්කන්ධය ගැට ගහලා මේ විදිහට කරකවනවා මේ තමයි ස්කන්ධය මේ කරකැවෙනකොට මේ තන්තුවේ ඇති වෙනවා ආතතියක් බලයක් තන්තුවේ ඇති වෙනවා බලයක් මේ තන්තුවේ ඇති වෙන බලය මේ ස්කන්ධය මත රඳාපවතිනවා කියන එකයි. සහ මේක යන ප්‍රවේගය මත රඳාපවතිනවා කියන හතයි. සහ මේ තන්තුවේ අරය කොයිතරම් අරයක් සහිත මොහොතයකද කරකැවෙන්නේ කියන එක මත රඳාපවතිනවා කියන එකයි. හිතන බලලා මේ ඇති වෙන බලය අනුරූප සමානුපාතිකයි කියලා ගන්න MVR වලට. M කියන්නේ ස්කන්ධය, V කියන්නේ ප්‍රවේගය, R කියන්නේ මොහොතේ අරය. ඒකවල බලන්න try කරලා සමීකරණයක් හොයාගන්න. බැරි වෙලාවත් සමීකරණයක් හොයාගත්තොත් යටින් shape එකේ inbox කරලා යන්න. comment එකක් දාලා යන්න. අර ජනාධිපතිවරයාට එච්ච දෙලන්නවද? ඊට පස්සේ අර මේස් එකෙන් පෙරලා ඇවිල්ලා නහ වටේ වදිලා. දැන් කාමරේ උඩ මෙහෙම කට්ටයක් තියෙනවා. අසූචි. ජලාව. කට්ටයක් වැදිලා තියෙනවා. දැන් මොකද කරන්නේ? දඩබඩ ගාලා රුපියල් 2000 ෆෑන් එක ඔෆ් කරා. කන්නේ කොක්‍රම් මේස් එක වැටෙන බිමට ඒක හැංගුවා ඊට පස්සේ දළු රුපියල් 2000 දීලා සර්වේගේ කඳවල කියනවා සේවකේ කඳවල අනේ මේක පුළුවන් තරම් ඉක්මනින් සූද කරලා දාන්න ඊට පස්සේ සේවකේ ෆර්ස්ට් එකද සර්වේගේ ෆර්ස්ට් එකද රුපියල් 4000 දීලා කියනවා ජනාධිපතිතුමා මේ වැඩේ කරේ කොහොමද කියන්නේ එයි මම වටේට ජලා කරේ කොහොමද කියලා එච්චරයි මානවල ප්‍රයෝජනය අපි දන්නවා දැන් මානවල ප්‍රයෝජනය හැබැයි ඒක ප්‍රයෝජනය නෙවෙයි මානවල ප්‍රයෝජන තමයි සමීකරණයක් නිවර්තිත බලන්න පුළුවන් සමීකරණයක් ව්‍යුත්පන්න කර ගන්න පුළුවන් ඉංග්‍රීසියක් උතුරක් පුළුවන් වෙන පුළුවන් මොදර්නා භාෂාවකින් කතා කරන්න පුළුවන් බොහොමත්ම ස්තුතියි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු දෛශික කියලා තමයි එකට කියන්නේ